පුතලා ඉතිං පොඩි බට්ටොටික අද අපි කරන්න යන්නේ අටේ පන්තියේ පළවෙනි පාඩම් පුතේ මොකද යුදෝපානු පුනපුතය හරිද ඉතින් මේ එකතු වෙලා තියෙන්නේ තනිදු වනසිංහසගේ YouTube channel එකත් එක්ක මගේ පුතාලා ටික අටේ පන්තියේ හිච්චි පැන්චෝ ටික එකතු වෙලා තියෙන්නේ අද ඉගෙන ගන්න යන්නේ පුතේ හරි වැදගත් පාඩමක් හරිද මේක හරියට අහගන්න හොඳට අහගන්න එතකොට පුතේ මේ පාඩමේදී විභාගයට එන්න පුළුවන් දැන් නේද ඔයාලගේ ටීචර් ඔයාලගෙන් අහන්න පුළුවන් හැම දෙයක්ම මේ පාඩමේදී පුතේ මම හරිම ලස්සනට සාකච්ඡා කරනවා හරිද සම්පූර්ණ නොමිලේ පුතේ කරන්නේ ඉතින් අපි පාඩමට යමු පුතේ අපි මුලින්ම කතා කරන්න ඕනේ මොකද්ද මේ යුරෝපා පුනරුදය කියන්නේ කියලා හරිද පැටියෝ යුරෝපාන පුනරුදය පුතේ යුරෝපයක් කොහෙද තියෙන්නේ අපි ඔක්කොටම කලින් දැනගන්න එපා යුරෝපේ කොහෙද තියෙන්නේ කියලා නේද පුතේ යුරෝපේ තියෙන්නේ කොහෙද අර කට්ටිය යන්නේ කොහෙද UK යනවා කියයි US යනවා කියයි නේද ඇමරිකාවේ යනවා කියයි ඈ මහා බ්‍රිතාන්‍යේ යනවා කියයි අර ඉංගලන්තේ යනවා කියයි ජර්මනී යනවා කියයි අන්න පුතේ මේ වගේ හරිද මේ යනවන එක එක තැන්වලට අර පිටරට අපි කියන සංචාරය කරන්න දෙපොතේ සංචාරය කරද්දී නිතරම එන වචනයක් තමයි මේ මම මේ යුරෝපේට ගිහින් මම මේ පොඩ්ඩ යුරෝපේට ගිහිල්ලා ඉන්න ගියා ඉතින් පුතේ අපි කතා කරන්නේ මේ ලංකාව වගේ රටක් ගැනද නැබුදී අපි කතා කරන්නේ අන්නේ අද පිටහට හටක් ගැන. ඒ කියන්නේ ඇමරිකාව, හයිද, දොරියම් මහා බ්‍රිතාන්‍ය මේ වගේ පුතේ යුරෝපයේ තියෙන සුද්ධු ඉන්න හටවල් කියන්නේ. අන්න ඒ වගේ හටවල් ගැන තමයි පුතේ අද අපි කතා කරන්න යන්නේ. ඉතින් පුතේ පාඩම පටන් ගන්න කලින් කියන්න ඕනේ. අපි කාලෙකට කලින් නේද වැද්දාස්ලා හිටියේ. පුතේ වැද්දෝ අර දුන්නා ඊතලයේද කියන සත්තු පස්සේ දුවන්නේ. පුතේ අන්න ඒ වගේ අපිත් හිටියේ කාලයක් නේද? පුතේ අපි එහෙම ඉඳලා නේද අද මේ තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. ඈ අද අපි ලොකු බිල්ඩින් හදලා නේද? අපි ලොකු හොඳ පාරවල් හදලා හොඳ යාන වාහන වලින් යනවා. ඉස්සෙල්ලා අපි කොහොමද හිටියේ? කැලේ හයිද අර සත්තු පිටිපස්සේ දුව දුව උංග පුතේ දඩයන් කර කර නේද? උංග කාලා තමයි අපි ඈ ජීවත් උනේ. ඔයාලගේ පුතේ මතක ඇති නම් පැටවුන්ට මතක ඇති 6 වෙනි පාඩම. මේ 6 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම නේද? අපි කතා කරා ශ්‍රී ලංකාවේ හිටපු ආදිවාසීන්, ඒ කියන්නේ ඒ කාලේ හිටපු අය නේද? කොහොමද ජීවත් උනේ? මොන වගේ දේවල්ද කළේ කියලා අපි කතා කළා. හරි පුතේ. අපි කතා කරමු මේ පුනහුදය ගැන. මෙන්න මේ ලංකාවේ වගේ හරිද අපේ ආදිවාසී මුතුන් මිත්තොත් ඔය කැලෑ පස්සේ එහෙම මේ සත්තු පස්සේ දුව දඩයම් කරගත්ත අන්න ඒ වගේ පුතේ යුරෝපා කරේත් ඔය සුද්දු ලොකුවට බිල්ලා ගිටියද හයිද ලොකු නිවාස තිබ්බට හොඳ වාහන පාවිච්චි කරාට පුතේ සුද්දුත් ඒ කාලේ වැද්දා වැද්දා තමයි එතකොට පුතේ වැද්දාගේ කාලේ සුද්දා හිටියේ කොහොමද කියලා තමයි අද කතා කරන්න යන්නේ හැබැයි පුතේ මෙහෙමයි අපිට නම් නිකක් හොඳයි අපි අද ගොඩාක්ම යටට යන්නේ නැහැ සුද්දාගේ වැද්ද කාලේටම ඉතින් අපි චුට්ටක් උඩින් තමයි පටන් ගන්නෙ. ඉතින් පුතේ අපි මුලින්ම කතා කරන්න ඕනේ යුරෝපය කියන්නේ මොකද්ද අපි දැන් ඒක කතා කළා නේද? මම හොඳට මතක තියෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්න ඕනේ මොකද්ද මේ පුනරුදයක් කියන්නේ කියලා. හරිද? මොකද්ද පුනරුදයක්? පුනරුදයක්. ඒ කියන්නේ නිකන් අද පුතේ ඔයා හිතන්නකෝ දැන් ඔයා පළවෙනි වාර විභාගයේ ගන්නවා කියලා ඉතිහාසයේ ලකුණු 50ක් මදි තමයි. හරිද? මදි තමයි. හැබැයි පුතේ මේ 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 පාඩම් පෙළ බලාගෙන ගියොත් 50 නෙමෙයි කෙලින්ම කීයද 80 90 99 98 නේද ටීචර් හොඳට යාළු කරගත්ත පුතේ ඔන්න 100න් 100ම ගන්න පුළුවන් හරිද මේ පාඩම එක ලස්සනට කවර් කරගෙන ගියාට පස්සේ මේ පාඩම එක පුතේ තනිදු වනසිංහ සර්ගේ YouTube channel එකේ තියෙනවා හරි ලස්සනට බැලුවට පස්සේ ඔයාලට ඒ වගේ අර යන්න පුළුවන් ලොකු තැනකට හරිද සම්පූර්ණම නොමිලේ කියලා දෙන්නේ ඉතින් පුතේ යාළුවන්ටත් කියන්න අපි තනියෙන් කන්න ඕනේ නැහැ නේද අපි පුතේ බෙදාගෙන මේක කමු හරිද බෙදාගෙන අපි බලමු නේද හරි ලස්සනට පට්ටියත් එක්ක යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි කියන්න මෙහෙම එකක් තියෙනවා එන්න බලමු අපි ඉගෙන ගමු අපි ඉගෙනගෙන අපි හොඳට ලකුණු ගමු නේද අපි තනියෙන් කරන්න ඕනේ නෑ ඒක තමයි පුතේ හොඳ ළමයි කියන්නේ අන්න එහෙමයි එතකොට පුතේ පුනරුදයක් කියලා කියන්නේ මොකද්ද මම කලින් කිව්වාගේ පැටිය ඔයාගේ පළවෙනි වාහනේ තිබ්බ ලකුණු කීයද 80ක් හරි සෝරි 50ක් හරිද 80ක් වෙන්න බෑනේ ඉතින් පුතේ ඔයාලගේ මාදි ලකුණු ටික මාදි දැන් මොකද කරන්නේ පුතේ ලකුණු ටික වැඩි කරගන්න හදනවා. මොකද කරන්නේ? ඔන්න දැන් ගෙදර යනවා අම්මට කියනවා අම්මේ මම දැන් ලකුණු වැඩි කරගන්න යන්නේ. දැන් මට 50යි තියෙන්නේ. දැන් මට 50 මදි. දැන් මට මොකද කරන්න ඕනේ? මම දැන් වැඩි කරගන්නනේ. මොනවාද පුතේ ලකුණු වැඩි කරගන්න ඕනේ. අද දැන් 12 වෙනකම් මම ඈ අර ඔබ දුටුවාම මට පුදුම ශක්තියක් එන්නේ වගේ පුතේ මොකද්ද කියන්නේ? අද දැන් 12 වෙනකම් මම පාඩම් කරනවා. ආන්න කීයද පුතේ පාඩම් කරන්නේ?
අද රෑ 12 වෙනකම් මම ඔන්න පාඩම් කරනවා කියලා ඔන්න දැන් අර මෙන්න ගැට් එකෙන් නේද ගැම්මෙන් අර යන අර බොක්කෙන්ම කියනවා හයිද පුතේ හැබැයි ඇත්තටම මොකද්ද පැටියෝ වෙන්නේ 9 10 වගේ වෙනකොට කෙල්ල නිබුදි හයිද නැත්නම් කොල්ල බුදි කොට්ටේ බදන් එලි වෙනකන් එයි ජීවි ඒ වගේ පුතේ පිල්ලයි කොල්ලයි දෙන්නම බුදි හයිද කෙල්ලයි කොල්ලයි කිව්වේ ඔය අපේ පොඩි පැටවු ටික පැංචියෝ ටික ඔක්කොම ටික ඔන්න නිදි හරියන්නේ නැහැ හරිද මම පුතේ කියලා දෙන්නම් ඉස්සරහට කොහොමද හරියටම පාඩම් කරන්න කියලා සෙල්ලුනුත් කරලා ටිකටුත් ගහලා නේද වටේ ඉන්න කට්ටියත් එක්ක චුට්ටක් ඔය සෙල්ලම් පොඩ්ඩක් කරලා ඇඟත් චුට්ටක් හොඳට පිට එකේ තියාගෙන මනස නිදහසකුත් නොවී අම්මලගිනුත් බැනුම් අහන්න නැතුව හරි ලස්සනට කොහොමද මේව පාඩම් කරන්න කියලා මම ඊළඟ වීඩියෝ වලදී ඔයාලා ලස්සනට කියලා දෙන්නම් පුතේ එතකන් අපි මේ ටික සක්ගාලා බලාගමු හරිද ඉතින් පුතේ ඔයාට ඔන්නම් ඔයා හිතනවා මන් 12 වෙනකම් පාඩම් කරනවා පාඩම් කරලා 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 දෙවෙනි වාද විභාගෙදි මම ගන්නවා කීයද 80ක් ගන්නවා ඔන්න පුතේ 50 ඉඳන් හරිද 80 වෙනකම් ලොකු ගේමක් ගහන්නයි යන්නේ 50 ඉඳන් 80 වෙනකම් ලොකු ගේමක් ගහන්නයි යන්නේ දැන් ඉතින් ලේසි පහසු වෙන්නේ නැහැ ඔන්න පුතේ පටන් ගන්නවා පාඩම් කරලා නේද කොහොම හරි කරලා විභාගය ලං වෙද්දී ඔක්කොම තනිදු හන්සිංහසගේ YouTube channel එකේ තියෙන වීඩියෝ ටිකත් ඔක්කොම බලලා එන්න පුළුවන් පාඩම් ටිකත් ඔක්කොම කරලා එන්න පුළුවන් පුතේ ප්‍රශ්න ටිකත් කරලා ඔන්න දැන් යනවා කවුද ආයේ ඉතින් කෙලින්ම ඇටි හැලෙන්න ගහන්න යන්නේ කාටද පේපරේට දැන් ඔන්න ඉතින් දෙන්න යන්නේ ලස්සනට මගේ පැටවු ටික පේපරේ උත්තර ලියන්න ඔන්න පුතේ ඔය දෙවෙනි වාරි ලකුණු වෙනවා ලකුණු ආවට පස්සේ ටීචර් කියනවා අන්න ඔයා අරගෙන තියෙනවා කීයක්ද 80ක් අරගෙන තියෙනවා පුතේ පළවෙනි වාද විභාගයේ දෙවෙනි වාද විභාගයේ යතර හරිද පොඩිම පොඩි කාලයයි තියෙන්නේ මාස 3යි තියෙන්නේ මේ වගේ පුතේ කෙටි කාලයක් ඇතුළත නැවත අපි හිටපු තැනින්ද උඩ තැනකට හිතා ගන්නවත් බැරි තැනකට යෑමක් අපි කියන පුතේ පුනරුදයක් කියලා ලකුණු 50 ඉඳන් ලකුණු 80ක් වගේ පුතේ හොඳ ලකුණකට යනවා කියලා කියන්නේ මොකද්ද පුනරුදයක් ඔය විරුද්ධයක් කරලා තියෙන මොකද්ද පුනරුදයක් තමයි කරලා තියෙන්නේ ඉතින් පුතේ ලස්සනට තියෙනවා නෝට් එකේ බලන්න ඔයාලගේ අච්චු පුතේ ලස්සන තියෙනවා වැඩිය පුනරුදයක් කියලා කියන්නේ නැවත පිබිදීමක් ලස්සන පාඩම් කරගමු ආයෙ මෙව පාඩම් කරන්න දෙයක් නැහැ දැම්ම ටක් ගාලා පාඩම් කරගමු දැම්ම ඔළුවට දාගමු ඔළුවට දාගත්තට පස්සේ ආයෙ මෙව පාඩම් කරන්න දෙයක් නැහැ අර එහා පැත්තේ ඉන්න අමල් කමල් නවල් නාමල් එක නාමල් නම් ඕනේ නැහැ කමන්නේ අමල් කමල් එක ඔන්න ක්‍රිකට් පොඩ්ඩක් ගහලා නේද කැච් පාරක් අල්ලලා ලස්සනට විභාගෙට මූණ දෙන්න පුළුවන් අම්මලට ඒ කියන්නේ ලේ පුච්චන්න නැතුව නැත්තම් කියනවානේ මේ අපේ නම් අපේ පුතාල නම් මේ අතින්වත් අල්ලන්නේ නැ නංගී පොතක් කියන්නේ කියන්නේ ඊට පස්සේ කෝට් අරගෙන ඉන්නේ නේද අපි එහෙම නැතුව මේක ටට්ටක් ගාලා දැන් දැම්ම ඔළුවට දාගමු පුතේ අපි ඊළඟට කතා කරන්න ඕනේ පුනරුදයක් යුරෝපයේම ඇති වුණේ කොහොමද එහෙනම් අපි කතා කරන්නේ යුරෝපයේ පුනරුදයනේ එහෙනම් කොහොමද මේ පුනරුදේ පුතේ යුරෝපයේ ඇති වෙන්නේ දැන් මම කතා කරා යුරෝපයේ කොහෙද තියෙන්නේ අපි පුතේ මේ පාළිමේදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ යුරෝපයේ තියෙන එංගලන්තය එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය දෙකම එකයි පැටිය. හරිද? ඊට පස්සේ ඉතාලිය, ඊට පස්සේ රෝමය, ඊට පස්සේ ග්‍රීසිය මෙන්න මේ වගේ පුතේ රටවල්. ඉතින් පුතේ මේ දැන් තියෙනා වගේ මේ යුරෝපයේ පුතේ ඉස්සෙල්ල ගොඩාක් රටවල් තිබ්බේ නැහැ. මේ දැන්නේ පුතේ මේ හැමතැනම රටවල් බිහිවීගෙන නිකන් පඳුවකට පුතේ පයින් ගහුවත් රටවල් 5-6ක් නේද වීසි වෙනවා වගේ එකක් තියෙනවනේ. ඉස්සෙල්ල එහෙම නෑ පුතේ. ඉස්සෙල්ල බොහොම පොඩි රටවල් ප්‍රමාණයක් තිබ්බ යුරෝපයේ. පුතේ මේ බොහොම පොඩි රටවල් වල තමයි මොකද? පුනරුදය ආරම්භ වුණේ. වැඩි යුරෝපයේම පුනරුදය ආරම්භ වෙන්න හේතුවක් ඔයාලගේ අච්චු පුතේ හරි ලස්සනට කියලා තියෙනවා. මොකද? යුරෝපයේ පුතේ මේ ඒ කාලේ, ඒ කියන්නේ වැද්දගේ කාලේ. ඒ කියන්නේ අපේ නම් වැද්දගේ කාලේ. සුද්ද වැද්ද කාලේ. ඒ කියන්නේ ඒ කාලෙම මුලින්ම තිබ්බ පුතේ ශිෂ්ටාචාර දෙකක්. දැන් මොකද්ද පුතේ මේ ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ හරි ලකු දිග වචනයක් නේ. ශිෂ්ටාචාරයක් කියන්නේ බං මිනිස්සු ටිකක් එකතු වෙලා චූටි හයි ටිකක් විශාල හරි පොඩි මේ නගරයක් එහෙම නැත්නම් ටවුන් එකක් වගේ මෙතන ලොකු නගරයක් හදාගෙන ඒකට පුතේ රජෙක්කපත් කරගෙන හයිද පාලනය කරනවා. හිතන්නකෝ මේ නිකන් ලොකුම ලොකු නගරයක් කියලා. ඒ නගරේ විතරයි මේ පැත්තකම තියෙන ලොකුම නගරේ. අන්න ඒකට පුතේ අපි කියන ශිෂ්ටාචාරයක් කියලා. මිනිස්සු කැලෙන් එළියට ඇවිල්ලා අපි පුතේ හිටි කැලේනේ අපි වඳුරුනේ බං නේද අපි මේ පුතේ අපි වඳුරෝ මේ කැලෙන් එළියට ඇවිල්ලා අපි මොකද කරගත්තේ මේ නිවාස හදාගෙන නේද
මේ කුෂිකල් මාන්තය කරගෙන වීතිකක් පවල නේද කෑම අපිට අවශ්‍ය කර සත්තු මේම කල්ල හදලා ඒවගේ තමයි එබැන් අපි ආහාර ලබාගෙන අපි ජීවත් වෙනවා. මේකට තමයි ශිෂ්ටාචාරයක් ශිෂ්ටාචාර ගත වෙනවා කියලා කියන්නේ. ඉතින් මුදින යුරෝපයේ කලින් තිබ්බ ශිෂ්ටාචාර දෙක සුද්ධ වැද්ද කාලේ තිබ්බ ශිෂ්ටාචාර දෙක මුදින මේ ශිෂ්ටාචාර දෙක ලස්සනට තපු ලකුණු දාලා ලියා ගන්න. හරිද? පළවෙනි එක තමයි මොකද ග්‍රීක ශිෂ්ටාචාරය. අනික තමයි පුතේ රෝම ශිෂ්ටාචාරය. හරිද? පුතේ මම මේ පැත්තෙන් දාන්නම් පොඩි ෆොටෝ එකක්. ඔයාලට අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ කවුද මේ කියලා. හරිද? අපි පුතේ බලද්දී පොඩි කාලේ කවුද සූද පප්පා? අද ඇක්ට්‍රික්ස් කියලා කියන්නේ සූද පප්පා. සූද පප්පාගේ හිටිය පුතේ හි ලස්සන චරිතයක් කවුද සීසර් නේද? අර මෙහෙ පිටිපස්ස මේකක් දාගෙන රෙද්ද කියලා කියන්නේ අන්න යා පුතේ සූද පප්පා. ඉතින් සූද පප්පා එකේ ඉන්න මේ සීසර් කොහේ නායකයාද? සීසර් කියන්නේ පුතේ මෙන්න මේ රෝම අධිරාජ්‍යයේ නායකයා. ඔන්න දැන් ලස්සනට කවුරු ටික ඔය පැටවුන්ගේ ඔළුවට ටක්ටක් ගාලා යන්න ඕනේ. ඒ කියන්නේ රෝම අධිරාජ්‍යයේ නායකයා තමයි සීසර් කියන්නේ. එතකොට එයාව අපි දන්නවා. එයාව අපි දන්නවා නම් එයාගේ හිටපු මොඩ සෙබළු ටිකත් අපි දන්නවා. අපි දන්නවා හැමදේම සූද පප්පලගේ මුටි ගාපු සෙබළු ටික. පුතේ ඔන්න ඔය වගේ ශිෂ්ටාචාරයක්. දැන් ඔයාලට මැවිලා පේනවා නේද? ඒ සූ මේ සීසල් කොහමද ඒකලගේ මාලිගාව හදලා තිබ්බේ නේද? එයාලගේ තිබ්බේ ගෙවල් කොහමද? අර පුතේ අර සටන් කරන්න කට්ටිය වටේට එකතු වෙලා බලන් ඉන්නවා මැද කට්ටිය සටන් කරනවා නේද? ඒ වගේ පුතේ මතක් වෙන්න ඕන ලස්සන සූද පප්ප කතා මං හිතන්නේ ඔයගොල්ලෝ බලලා තියෙනවා. බලලා නැත්තම් පුතේ අම්මලට කියන්න. අන්න තනිදු හනසිංහ සර් කිව්වා මොකද සූද පප්ප බලන්න සූද පප්ප එකේ මෙන්න මේ කෑල්ල තියෙනවා අම්මේ මට මේක බලන්න ඕනේ කියලා. ඒකෙන්ද පුතේ මේ වීඩියෝ කයි පෙන්නලා කමන්නේ ඒක බලන්න. හරිද? ඒක බලන්න. හරි. ඉතින් පුතේ මේ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර සුද්ධ වැද්ද කාලේ තිබ්බට හරිද මේවා පුතේ ටික කාලයක් ගියාට පස්සේ කඩාගෙන වැහැන්නා. ඇයි කඩාගෙන වැටෙන්නේ? චූටි අර මේ මොකක්ද කියන්නේ කමර්ෂල් ඇඩ් එකක් ආවා. හරිද? හරි. දැන් ඒක හරි අපි ආයි පාඩමට යන්න. පුතේ එතකොට මේ එක එක ලෙඩ රෝග එන්න ගත්තා. හරිද? එක එක දේවල් වෙන්න ගත්තා. සමහර වෙලාවට වෙන ශිෂ්ටාචාරයක් ඇවිල්ලා පුතේ මියාලව ආක්‍රමණය කරනවා. ඒ වගේ පුතේ වැඩ වැඩ වෙලා ග්‍රීක සහ රෝම කියන මෙන්න මේ ශිෂ්ටාචාර දෙකම බිඳ වැහැන්නා. සහලවම කිව්වොත් එහෙම සීසල් පැහැදුනා. කාටද පුතේ පැහැදුනේ? සූද පප්පලට. හරිද? සූද පප්පා ගිහිල්ලා සීසල්ගේ අධිරාජ්‍යය එහෙම නැත්තම් සීසල්ගේ නගරේ ආක්‍රමණය කළාම අන්න පුතේ අපි කියන මේකට මොකද්ද? ශිෂ්ටාචාරයක් බිඳ වැන්න. එතකොට පුතේ ශිෂ්ටාචාරයක් බිඳ වැන්නට මේ ශිෂ්ටාචාරයේ කරපු දේවල් දැන් අපි හිතමුකෝ සීසර් උතුමාණන් හරිද ඔන්න ලියලා තිබ්බ එක එක පොත් වර්ග. පුතේ මේ පොත් වර්ග එහෙම විනාශ වෙනවද? විනාශ වෙන්නේ නෑ. එහෙම විනාශ වෙන්නේ නෑ. හරිද? එතකොට පුතේ මේ පොත් වර්ග එතකොට කියම ලිපි ලේඛන කියන්නේ ඒ කාලේ ඒ ශිෂ්ටාචාරයේ හිටපු මිනිස්සු දන්න දෙයක් ලියලා තියෙනවා. හිතන්නකෝ පුතේ ඒ කාලේ ශිෂ්ටාචාරය කියන්නේ ග්‍රීක හරි රෝම හරි එහෙම නැත්නම් මේ සීසක ලොක්කගේ ශිෂ්ටාචාරයේ මිනිස්සු දැනගෙන හිටියා පුතේ මොකක් හරි ලෙඩකට බෙහෙතක් එහෙම නැත්නම් මොකක් හරි දෙයක් කරන හැටි මේක පුතේ මෙයාලා පොතක ලියලා තිබ්බා. එතකොට පුතේ මේ මිනිස්සයා හොයාගත්ත මිනිස්සයා ඒ ශිෂ්ටාචාරයේ මැරුණත් අනාගතේ ඉන්න හැටි ඒව බලලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් පුතේ ඕකම වුණා. මේ ග්‍රීක සහ රෝම කියන මෙන්න මේ ශිෂ්ටාචාර දෙක බිඳවැන්නට පස්සේ මොකද්ද? අර මේ සීසර්ගේ ශිෂ්ටාචාරයයි තව ග්‍රීක ශිෂ්ටාචාරයයි බිඳවැන්නට පස්සේ හරිද දැන් මොකද වුනේ? ඊට පස්සේ පුතේ මේ ලෝකේ හරි පුතේ සම්පූර්ණයෙන්ම කාන්තාරයක් වුණාද? නෑ, කාන්තාරයක් වුණේ නැහැ. ඊට පස්සේ පුතේ තවත් කාලයක් ආවා. ඔන්න ග්‍රීක සහ රෝම කියන ශිෂ්ටාචාර දෙකම බිඳවැටෙනවා. බිඳවැහැලා තවත් අලුත් කාලයක් එනවා. හරිද? පුතේ අපි මේකට කියනවා හරි ලස්සනට පැටියෝ මොකද්ද නම? මධ්‍යතන යුගය මාත් එක්ක ලියා ගන්න. හරිද? මධ්‍යතන යුගය. මධ්‍යතන. හරිද? මධ්‍යතන යුගය. මධ්‍යතන යුගය. හරිද? හොඳට මතක තියෙන්න ඕනේ මොකද්ද කියලා තැන. හරිද? මොකද කාලය කියලා. අපි කියන මොදේ මධ්‍යතන යුගය. ග්‍රීක ශිෂ්ටාචාරයේ බිඳවැන්න, රෝම ශිෂ්ටාචාරයේ බිඳවැන්න, ඔන්න දැන් යුරෝපයට ආවා මධ්‍යතන යුගය. හරිද? මධ්‍යතන යුගය. හරි. ඔන්න දැන් ලස්සනට වැඩේ දේ වුණා.
උතින මධ්‍යතන යුගයේ හිටපු මිනිස්සු මොකද දන්නාද කළේ? අර කලින් ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල හිටපු මිනිස්සුන්ගේ පොත්පත්. ඒ කට්ටිය ලියලා තියෙන දේවල් මේ පුස්තකාලයකට පැනලා හරිද හොඳට කියෙව්වා. හොඳට කියෙව්වා. ඒ කට්ටිය ඒ ශිෂ්ටාචාරවල කරලා තිබ්බ දේවල්, යාළ පුති අලුතෙන් හොයාගත්ත දේවල් හරිද මේ දේවල් මධ්‍යතන යුගයේ හිටපු මිනිස්සු, ඒ කියන්නේ මේ දැන් පදම් පදාවේ ඉන්න මිනිස්සු ඔන්න කියවන්න ගත්තා. ඒකත් එක්ක පුතේ මේ මිනිස්සුන්ගේ මොලේ හරිද ලොකු වුණාද? ඔව් පුතේ ලොකු වුණයි. පොත් කියවන්න හොඳයි නේද? පොත් කියවුවාම අපිට දැනුම ලැබෙනවා. ඒකත් එක්ක මේ මධ්‍යතන යුගයේ හිටපු මිනිස්සුන්ගේ දැනුම පුතේ වැඩි වුණා. අලුත් අලුත් දේවල් හොයාගත්තා, අලුත් අලුත් දේවල් බලාගත්තා, අලුත් අලුත් දේවල් කරන්නට ඉගෙන ගත්තා. හරිද? ඒවැ පුතේ අඩුපාඩු ඉගෙන ගත්තා. අඩුපාඩු ඉගෙන නේද අපේ ජීවිතෙත් එහෙමනේ නෙබඩියෝ. අපි පුතේ අඩුපාඩු හදාගෙන ඕනේ යන්න. අපි පුතේ අඩුපාඩුත් එක්ක යන්න බෑ. මේ වාද විභාගයේ ඔයා එක ප්‍රශ්නයක් වහද්දා ගත්තා නම් ඊළඟ වාද විභාගෙ පිටුයි මේ ප්‍රශ්නයයි වහදින්න බෑ. ඊළඟට වහදින්න බෑ. හරි ලස්සන කතාවක් තියෙන ඔන්න කතාව කියන වෙලාව. හරිද? පුතේ ඔන්න එක දවසක් ඔන්න නශ්ශස්සකාරයේ හරිද නශ්ශස්ස කද කියන්නේ නශ්ශස්ස. ඒ කියන්නේ පුතේ හරි ඉස්සෙල්ල පුතේ කාලෙක මිනිස්සු හිටියා ඔය උඩ අහස දිහා බලාගෙන අනෑවැකි කියනවල්, තහු දිහා බලාගෙන අනෑවැකි කියනවල්. අදටත් ඉන්න පුතේ අද අත බලා ශාස්ත්‍ර කියුන් ලැබේ, මුහුණ පලා ශාස්ත්‍ර කියුන් ලැබේ. මේ වගේ පුතේ කට්ටිය ඉන්නේ. අද අත පලල මුහුණ පලල කට්ටිය ශාස්ත්‍ර කියන්නේ අනිවාර්ය පුතේ අපි කියන නශ්ශස්ස කාර්යෝ කියලා. මේ පුතේ නශ්ශස්ස කාර්යෝ මොකද කරේ? ඉස්සෙල්ල පුතේ ගමින් ගමට යනවා. හරිද? ගමින් ගමට ගිහිල්ලා ඒක එක අනාවැකි දේවල් කියනවා. මෙහෙම පුතේ අනාවැකි කියන්න එක නශ්ශස්ස කාර්යය කියද්දී හැමතිස්සෙම පුතේ යාලා උඩ බලාගෙන යන්නේ. ඒ කියන්නේ අහස බලාගෙන යන්නේ. අහස තහු තියනවානේ. යාලා තහු වලින් තමයි නශ්ශස්ස කියන්නේ. හරිද? මේ විදිහට පුතේ උඩ බලාගෙන යද්දී එක දවසක් මේ මිනිස්සයව වලකට වැන්න. හරි වැඩේ. දැන් වලේ මිනිස්සයා. හරිද? දැන් පුතේ මේ මිනිස්සයව ගමේ අය එකතු වෙලා කෑ ගහනකොට දෙයියනේ දෙයියනේ මාව බේරගනියව කියලා ගමේ අය එකතු වෙලා පුතේ මේ මිනිස්සයව ගත්තා. මෙහෙම විදිම ගත්තාලා නේද? මෙහෙම 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 නැගලා ඔන්න දැන් මිනිස්සයා එළියට ඇවිල්ලා ඔන්න පුතේ ගමේ අය කිව්වා, "ඕයි මිනිස්සයෝ, ඔහොම යන්න එපා. ඈ උඩ බලාගෙන යන්න එපා. මහදවල්. හරිද? මහලයා උඩ බලාගෙන යන්න එපා. තහු දිහා බලාගෙන ඉම බලාගෙන යනවා" කියලා කිව්වා. ඔන්න පුතේ ඒ නශ්ශස්ස කාලයම ඒ ගමන ගිහිල්ලා ආපහු එද්දී ආයි ඒ හරියෙන් ගියේ උඩ බලාගෙන. දැන් මොකද වුනේ? අන්න පුතේ ආයිත් වලේ. මේ බාගනම් පුතේ මිනිස්සු මේ මිනිස්සුව බේරගත්තද? බේරගත්තේ නෑ. අන්න ඒ වගේ පුතේ අපි එකපාරක් වැඳිච්ච දෙයක් ආයි කරනවද? ආයි කරන්නේ නැහැ. ඒකින්ද අපි හැමතිස්සෙම කලින් ඉච්ච වැරදී අපි දැන් කරන්නේ නැහැ. හරිද? ඒ දේවල් පුතේ අපි එතනම හදා ගන්නවා. හරිද? එතනම අපි හදා ගන්නවා. එතකොට අපි පාඩමට ගියොත් එහෙම මේ විදිහට පුතේ අලුත් අලුත් දේවල් මේකොල්ල තමන්ගේ මොලේට දාගත්තා. දාගත්තට පස්සේ පුතේ මේ මධ්‍යතන යුගයේ හිටපු මිනිස්සු හරිද අර පහන දේවල් වල වැඩිත් හදාගෙන අලුත් අලුත් දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මතක ඇති පුතේ කෙනෙක් කියලා ලංකාවේ මතක මොනදාස අලුත් අලුත් දේ නොකරන ජාතිය ලොව නෝනාගි. හරිද? කින්ද පුතේ ඔයාලත් අලුත් අලුත් දේවල් නිෂ්පාදනය කරන්න බලන්න. කව්වක්වත් කියන දේවල් නෙමේ. ඔයාලම දෙයක් හිතලා කරන්න බලන්න. හිමතර පුතේ වැදගත් වෙන කවදාදී ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. මේ තලුදු මාමා කිව්වේවා හොඳට මතක තියාගන්න. ඒ කාලේට ඔයාලට තේරෙයි. හරිද? හරි. ඉතින් පුතේ මේ විදිහට එයාට ලොකු දැනුමක් ආවට පස්සේ මෙයාලට මොකද වුනේ? මෙයාලා පුතේ ඒ දේවල් එක එක දේවල් වලට යෙදුවා. ඒ දැනුම පුතේ එක එක අංශ වලට යෙදුවා. පුතේ ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක අංශය. ඒ කියන්නේ පුතේ එක එක විද්‍යාත්මක බඩු හැදුවා. උදාහරණයක් විදිහට ඔය දුවලක් නේ. උදාහරණයක් විදිහට පුතේ එක එක විද්‍යාත්මක පරීක්ෂණ මේ වගේ දේවල් පුතේ ඒගොල්ලෝ ක්‍රියාත්මක කළා. එයාලා බැලුවා මේ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ පුතේ එයාලා තව වැඩක් කළා. ඒ කාරණේ තමයි කලාත්මක අංශය. පුතේ මතක ඇති මොනාලිසා. ආදිද මොනාලිසා අර මන මදිනා මොනාලිසා කියලා තියෙන ලස්සන සින්දුවකුත් පුතේ මොනාලිසා චිත්‍රය මතක ඇති. ඒ වගේ පුතේ ඔයාලට මතක ඇති එක එක ලස්සන චිත්‍ර තියෙනවා. ලියනාඩෝ ඩාවින්චියන් දේවා, මයිකල් ආන්ජෙලෝ ඇන්ද චිත්‍ර නේද? මගේ චිත්‍ර කරන පුතාලට නම් මේව මතක ඇති. ඒක ඒ අයට නම් උගන්වනවා. හරිද? ඒ අයට උගන්වනවා. මෙන්න මේ වගේ පුතේ ලස්සන චිත්‍ර මේ කාලේ නිෂ්පාදනය වුණා. මේ කාලේ නිෂ්පාදනය වුණේ නැහැ. මේ කාලේ පුතේ කට්ටිය ඇවිල්ලා ඇඳා. ඇඳේ කොහමද? මේ වගේ පුතේ මේ අලුත් දැනුම අලුත් අලුත් දේවල් වලට එයාලා යෙදෙව්වා. ඔන්න පුතේ අපි ඊළඟ කාරණේ විභාගෙදි මොකද්ද කියන්න ඕනේ?
පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල පොත් අධ්‍යයනය කිරීමෙන් හරිද ලබාගත් දැනුම නිසා හරිද මධ්‍යතන යුගයේදී අය මන් කියනවා පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවලින් සොයාගත් අය අපි කියනවා ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලබාගත් දැනුම මධ්‍යතන යුගයේදී විද්‍යාත්මක සහ කලාත්මක අංශවල දියුණුවට බලපෑම මොන සකලම කිව්වොත් මධ්‍යතන යුගයේදී මොකද වුනේ මිනිස්සු ගිහිල්ලා අද පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල තියෙන අන්න ඒ වගේ හොඳට පරිශීලනය කළා කියෝල දැනුම අරගෙන ඊට පස්සේ මොකද කළේ ඒ දේවල් වලින් කලාත්මක දේවල් කරන්න ගත්තා ඒ දේවල් වලින් දැන් මොකද කළේ විද්‍යාත්මක දේවල් කරන්න ගත්තා අද ඒක කියාගමු කලාත්මක සහ විද්‍යාත්මක ඔන්න ඊළඟට විභාගෙ කියන්න ඕනේ එක හරිද කලාත්මක මං හරිම කලාත්මකයි විද්‍යාත්මක මං හරිම විද්‍යාත්මකයි හොඳට මතක තියාගන්න කලාත්මක සහ විද්‍යාත්මක එතකොට පුතේ මේ කාලේ මේ දේවල් හොයාගත්තේ නැත්නම් ඔයාලද විද්‍යාව ඉගෙන ගන්නවද ආපුද බොහෝ දුර විද්‍යාව ඉගෙන ගන්නේ නැහැ හරිද එහෙනම් හරි සතුටින් ඉන්නවා නේද මේ මේ පාඩම් කරන්න ඕනෙත් නැහැ නේද ගණන් හදන්න ඕනෙත් නැහැ ඒක තමයි ඒක ඇත්ත එතකොට පුතේ අපි තව එකක් මතක තියාගන්න ඕනේ මේ සිදුවීම සිදුවුනේ 14 සහ 16 වන සියවස්වල අනේ පුතේ අමතක වෙන්න නම් කරන්න බෑ හරිද 14 මතක තියාගන්න දැන් 14 දෙකක් එකතු කරන්න ආ 16 එතකොට කියද 14 සහ 16 වන සියවස්වල තමයි මෙන්න මේ සිදුවීම එහෙම නැත්නම් මෙන්න මේ අපි කියන පුතේ මේ විප්ලවය එහෙම නැත්නම් විප්ලවය නෙමෙයි පුනරුදය සිද්ධ වුණේ පුතේ අපි මේක ඉස්සරහ ලොකුට කතා කරනවා ඔයාලා ලොකු පන්ති වලට ආවහම තාම පුතේ පුංචි පන්තිනේ ඒකින්ද අපි ওই ගාන කතා කරගෙන යන්නේ හරිද හරි වැඩි ඊළඟ එකට අපි යමු ඊළඟට තමයි අපි කතා කරන්න යන්නේ පුනරුදය ඇතිවීමට හේතු මොන දැන් අපි කලින් කතා කළ එක හේතුවක් හරිද ඒකත් පුතේ පොඩ්ඩක් මොලේ තියාගන්න එතකොට පුතේ ඒ කාරණයත් එක්ක අපි තව කාරණා දෙකක් කතා කරන්න ඕනේ මොකද්ද පළවෙනි කාරණය පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල තිබි වූ පොත්පත් පරිශීලනයේ නව දැනුම ලබා ගැනීම හරිද ඒක පුතේ මම ඉස්සරහනේ මේ පාඩමේ අන්තිමවලුගේ හොඳටම කතා කරනවා පුතේ දෙවෙනි කාරණය තමයි කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කීන් අල්ලා ගැනීම ආමල මගුල දැන් මොකද්ද පුතේ මේ කියන්නේ කොන්ස්තන්තිනෝපලයක් කොහෙද සර් තියෙන්නේ සර් කියුවේ කොහෙද යුරෝපේනි යුරෝපියක් කොහෙද කොන්ස්තන්තිනෝපලේ කොන්ස්තන්තිනෝපලේ කියන්නේ කොහෙද යුරෝපේ කියලා අහන්න පුළුවන් වැඩි යුරෝපයේ තිබ්බ එක නගරයක් හරිද මේ නගරයේද පුතේ අපි කියනවා කොන්ස්තන්තිනෝපලේ කියලා මොකද නම කොන්ස්තන්තිනෝපලේ පුතේ ඔයාලට දැන් මේ ස්ලයිඩ් එකේ එහෙම නැත්නම් මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ කොන්ස්තන්තිනෝපලේ හරිද බලන්න පුතේ ලස්සන ලොකු නගරයක් නේද මේ නගරේ පුතේ එක එක වෙළඳ සැල තිබ්බා හරිද එක එක කඩ නිකන් අර ෂොපින් යනවා වගේ දැන් අහලා ළමයි ෂොපින් යන්නේ ෂොපින් බෑග් එක උත්ෙල්ල කියලා පුතේ ෂොපින් යන්නේ අන්න ඒ වගේ ලොකු කඩවල ප්‍රමාණයක් තිබ්බා හරිද මේ කඩවල වලට පුතේ එක එක බඩු විවිධ දැන් වලින් ගෙනාවා ප්‍රධාන වශයෙන් පුතේ අපේ හටවල් වලින් ඒ කාලේ අපේ හටවල් ඇතුළු ඉන්දියාව ඉතින් ගියාට පස්සේ පුතේ බංගලාදේශය ඊට පස්සේ පුතේ මේ එක එක ඔය මියන්මාරිය සහ තායිලන්තය වගේ හටවල් වලින් විවිධාකාරයේ වූ පුතේ විවිධ වෙළඳ බඩු උදාහරණයක් කිව්වොත් පුතේ ඔන්න කුඩු බඩු කුඩු බඩු කියන්නේ මිරිස් කුඩු කහ කුඩු ලුණු කුඩු හැ ලුණු කුඩු නෑ හොඳේ අනිත් ටික පුතේ ඔන්න ඔය වගේ කුඩු බඩු ඉතින් කොහොමද මැනි ඉතින් ගියාට පස්සේ ඇත්තු ඇද්දල මේ වගේ පුතේ මේ ආර්ථික මොනවයි වටිනකමක් තියෙන දේවල් කියන මේ වැඩිය ඔන්න ඔහ පුතේ අරන් ගියා කොහෙද කොන්ස්තන්තිනෝපලේට පුතේ කොන්ස්තන්තිනෝපලේ කියන්නේ මේ විදිහට අරන් එන එක එක જાතියින් මේ විදිහට උස්සගෙන එන දේවල් ටික ඒ නගරේ විවිධාකාරියු කඩවල් වලට දානවා. ඒ කඩවල් වලින් පුතේ විකුණනවා යුරෝපයේ හිටපු මිනිස්සුන්ට. මොකද පුතේ යුරෝපයේ හිටපු මිනිස්සුන්ට එහෙම නැත්නම් ඔය මහා පිතාන්නේ එංගලන්තේ හිටපු මිනිස්සුන්ට එන්න බෑ පුතේ අපේ පැත්තට. ඒ කියන්නේ අපේ තිබ්බ කඩවල් වලට ඒ කාලේ එන්න බෑ. ප්ලේන් තිබ්බේ නැහැනේ නේද? ඒ කාලේ තිබ්බ නැවුනේ. අම්බෝ සෑහෙන කාලයක් යනවා ඒ කාලේ නැවක් එන්න. හරිද නැවක් එන්න ඉතින් පුතේ ඒකින්ද එයාලා කළේ මොකද්ද අපේ හටවල් වලින් උස්සගෙන ගියපු බඩු ටික කොන්ස්තන්තිනෝපලියෙන් ගත්තා ඔන්න පුතේ උදාහරණයක් කිව්වොත් එහෙම මම ඔන්න හොඳට ඔයාලට තේරෙයි පිටහටින් මහත්තයෝ එක එක බඩු ගේනවා උදාහරණයක් විදිහට ෆෝන් එකක් ගේනවා කියලා හිතන්නකො පුතේ ෆෝන් එක ගහලා කොහෙටද දාන්නේ ආ පිට කොටුවේ මාකට් එකට දානවා ඔය කොටුවේ මාකට් එක කියන්නේ තාත්තලා අම්මලා දන්නව ඇති හයිද කොළඹ ඉන්න පුතාලාත් දන්නව ඇති පුතේ මේ පිට කොටුවේ මාකට් එක එහෙම නැත්නම් ඔයාලගේ
ගෙවල් ළඟ තියෙන ටවුන් එකට මේ දේවල් ගෙනාවට පස්සේ ඔයාලා ගිහිල්ලා ඒක සල්ලි දීලා ගන්නවා. එතකොට පුතේ මෙන්න මේ වගේම වැඩක් තමයි මේ කොන්ස්තන්තිනෝපලේ උනේ. කොන්ස්තන්තිනෝපලේ උනේ මෙන්න මේ වගේම වැඩක්. හරි. එතකොට පුතේ මේ කොන්ස්තන්තිනෝපලේ ඒ කාලේ තිබ්බේ ක්‍රිස්තියානි භක්තිකයන් ළඟ. ඔන්න දැන් පොඩ්ඩක් ආගමක් ගෑවෙනවා. හරිද? ක්‍රිස්තියානි භක්තිකයන් ළඟ. ඒ කියන්නේ යුරෝපීය ක්‍රිස්තියානි භක්තිකයන් ළඟ. හැබැයි පුතේ මේ කාලේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මොකද්ද? මේ පුතේ මේ කාලෙදී මේ ක්‍රිස්තියානි අයයි මුස්ලිම් අයයි එකිනෙකා කුලල් කා ගන්නවා, මරා ගන්නවා. හරිද? අපි කියන උදේ වලි දා ගන්නවා කියලා. අර පුතේ වාලා ඉස්කෝලේ දාගන්නේ වලි. හරිද? මොකක් හරි උච්ච ගමන් අත තරහ වෙන්නේ. අන්න ඒ වගේ පුතේ ගොඩක් තරහ වෙලා ගොඩක් වලි දා ගන්නවා. එතකොට පුතේ මේ අය සටන් ගහන්න ගත්තා. එතකොට පුතේ දැන් කොන්ස්තන්තිනෝපලයේ කියන්නේ මුළු යුරෝපයේම වෙළඳ භාණ්ඩ බෙදෙන තැනක්. හරිද? වෙළඳ භාණ්ඩ එහෙම නැත්නම් මේ අවශ්‍ය කරන දේවල් බෙදෙන තැනක් තමයි කොන්ස්තන්තිනෝපලයේ කියන්නේ. පුතේ මේ කොන්ස්තන්තිනෝපලයේ අයිතිනේ කාටද? රස්වලට කියන්නේ ක්‍රිස්තියානි ජාතකයන්ට. හරිද? මේක පුතේ මුස්ලිම් අයට පොඩ්ඩක් කිරෙව්වේ නැහැ. හරිද? මුස්ලිම් අය පොඩ්ඩක් බලන් ඉතිය මේකට පයින්න. ඔන්න පුතේ මුස්ලිම් අය මොකද කළේ? මුස්ලිම් කියන්නේ තුර්කියවරු. හරිද? මුස්ලිම් සමානයි තුර්කි. මොකද පුතේ තුර්කි ජාතිකයන් තමයි ඒ කාලේ හිටපු ලොකුම ජාතිය. එහෙම නැත්නම් ලොකුම හට ඒ මුස්ලිම් වරුන්ගේ. තුර්කි ජාතිකයෝ මොකද කළේ? සටන් කළා. අර ගනු කලුණු සටනට වගේ පුතේ සටන් කළා. මේ කොන්ස්තන්තිනෝපල් නගරය අත්පත් කරගත්තා. හරිද? සටන් කරලා අත්පත් කරගත්තා යුරෝපානු අර ක්‍රිස්තියානි සෙට් එක. ඒ කියන්නේ මෙච්චෙක් කාලයක් කොන්ස්තන්තිනෝපලේ පුතේ හිටපු අය ඉන්නවනේ. ඒ අයට පුතේ පයින් ගහලා එළවුවා. ඔන්න පුතේ අල්කොල්ල දුවනවා. මෙයාලා ඇවිල්ලා කොන්ස්තන්තිනෝපලේ අල්ලගත්තා. එතකොට මහත්තයෝ දැන් යුරෝපය කොහොමද අර වෙළඳ භාණ්ඩ ගන්නෙ? යුරෝපය කොහොමද අවශ්‍ය කරන කුළුබඩු, අවශ්‍ය කරන මුතුමැණික්, අවශ්‍ය කරන ඒ අමුද්‍රව්‍ය ගන්නෙ කොහොමද? අයි ඉස්සෙල්ලා නම් කොන්ස්තන්තිනෝපලෙන් ගත්තා. දැන් පුතේ කොන්ස්තන්තිනෝපලයේ තියෙන්නේ තුර්කීන් ළඟ. තුර්කීන් කිව්වා උඹලා එන්න එපා අපේ දේවල් වලට. මේක අපේ, අපි තමයි මේක දැන් පාලනය කරන්නේ. දැන් මොකද වෙන්නේ? හරියට පුතේ ඔයාලගේ ළඟ තියෙන ටවුන් එක සම්පූර්ණයෙන්ම වහලා දැම්මා වගේ ඉන්න දැන් දෙන්නේ නැහැ. හරිද? මුකුත් බඩුවක් නැහැ, gedala hari hall ලැටයක් නැහැ කියලා අම්ම බයිනවා. අන්න ඒ වගේ වැඩක් තමයි පුතේ උනේ. හරිද? අන්න ඒ වගේ වැඩක් උනේ. කන්න නැහැ, බොන්න නැහැ, අවශ්‍ය කරන දේවල් නැහැ. යුරෝපයේ පුතේ ගොඩක් අසහන වුණා. මෙන්න මේකත් පුතේ එක හේතුවක් වුණා. මෙන්න මේ පුනහුදයක් ඇති වෙන්න අපිට උඹලගේ ওই තියෙන කොන්ස්තන්තිනෝපලයේ ඕනේ නැහැ. හරිද? ඒක අපිට ඕනේ නැහැ. අපි පුතේ වෙන එකක් හදා ගන්නවා කියලා යුරෝපානුව හිතන්න. හරිද? ඒ යුරෝපීය ජාතිකයෝ, ක්‍රිස්තියානි ජාතිකයෝ හිතන්න එක හේතුවක් මෙන්න මේකත් වුණා. හරිද? මෙන්න මේකත් වුණා. හරි. එතකොට පුතේ මේ දැන් කාහන දෙයක්. හරි. පළවෙනි කාහනේ තමයි හරි ග්‍රීක ජාතිකයන් සහ රෝම ජාතිකයන්ගේ ග්‍රන්ථ පරිශීලනය කළා පුතේ. මේ දැනුම වැඩි කරගෙන නව දැනුම යොදා ගැනීම. හරිද? මොකටද? කලාත්මක සහ විද්‍යාත්මක පැතිවලට. පළවෙනි කාවණය. හරි. දෙවෙනි කාවණය පුතේ කොන්ස්තන්තිනෝපලේ. අපි එකක් ගියව. හරිද? කොන්ස්තන්තිනෝපලය අල්ලගත්ත මහත්වයෝ කවුද? තුර්කීන් විසින්. ඔන්න දැන් යුරෝපානු ජාතිකයන්ට යනේ නමන් නැති වුණා. හරිද? හරි. ඔන්න මහත්වයෝ අපි ළඟටන තුන්වෙනි කාවණේට. උදේ ඒ කාලේ ඉඳන් වෙළදාම කළේ මේ ක්‍රිස්තියානි අය. හරිද? උදේ මේ ක්‍රිස්තියානි අය ගොඩක් මේ යුරෝපයේ හිටියා රටවල් දෙක. ඔන්න පුතේ ලියා ගන්න ඕන තැන. පළවෙනි හට තමයි කොහෙද? ඉතාලිය. හරිද? ඉතාලිය. අනිත් හටවල් පුතේ ඒ ළඟ තිබ්බ විවිධාකාරීව හටවල් වල හිටියා. දෙකක් ඕනේ නැහැ මහත්තයෝ, අපි එකක් මතක තියාගමු. හරිද? කොහෙද හිටියේ? වැඩිම හිටියේ දියුණුම හට මොකද්ද? ඒ කාලේ නෑ වෙළදාම කළපු ක්‍රිස්තියන් ජාතිකයන් හිටපු ඉතාලිය. අර අපි දැනුත් කියන්නේ සිරිකුසා, සිසිලියා, දූපතේ, කතානියා නේද? දැන් මොකද්ද තව ටිකක් තියෙන ලස්සන සින්දුවක් පුතේ. ඔකෝ අහන්නේ හැමදෙස්සෙම. අර ට්‍රිප් එකක් එහෙම යද්දි මං දැක්ක පුතේ මේ ළඟදී ට්‍රිප් එකක් යද්දි කට්ටිය දාගෙන යනවා මහා හයියෙන් හයිවේ එකේ. මේ ළමයි ට්‍රිප් එකක් යනවා. ඉතින් ඒක අහගෙන කමන්නේ නැහැ. මම හිතුවා ඉතින් මේගොල්ලෝ මෙහෙම හරි කමක් නැහැ ඉතාලියට යනවනේ කියලා. හයිද? කමන්නේ නැහැ. මෙහෙම හරි කමන්නේ සින්දුවක් අහගෙන යනවනේ. ඒ කියන්නේ මං ඉතාලියේ තනි වුණා කියලා. ඉතින් අන්න ඒ වගේ පුතේ ඉතාලිය කියන්නේ ඒ කාලේ නම් ධනවත් රටක්. ඇයි පුතේ ධනවත් උනේ?
ඉතාලිය ඒ කාලීනම ඔය වෙළදාම් සම්බන්ධ දේවල්ලට ප්‍රසිද්ධයි. හරිද? වෙළදාම් කියලා කියන්නේ බිස්නස්. බිස්නස් වලට ප්‍රසිද්ධයි. එතකොට මුදෙනේ බිස්නස් වලට ප්‍රසිද්ධ හින්දා මේ ඉතාලියේ මේ ක්‍රිස්තියානි ජාති කියන්නේ එහෙම නැත්නම් ඉතාලියේ හිටපු ඉතාලි ජාති කියන්නේ යුරෝපානු ජාතිකයන් කියලා කියන්න පුළුවන්. මේගොල්ලෝ නුදුනේ මේ ගොඩාක් සල්ලි තිබ්බා. අම්බෝ ගොඩක් සල්ලි තියෙනවා යාළට නම් යාළත් එක්ක නම් අපිට ලං වෙන්නවත් බෑ කියලා. අනිත් රටවල් ඉදාගෙන හිටියේ. හරිද? අම්බෝ සෑහෙන සල්ලි තිබ්බේ ගොලන්ට. හරිද? එතකොට පුතේ මොකද වෙන්නේ? මේ සල්ලි පුතේ මේ යාළගේ ධනය හරිද? ඊට පස්සේ යාළත් තිබ්බ මේ විවේක කාලේ අයි පුතේ සල්ලි ගොඩාක් තිබ්බට පස්සේ ආයෙව හම්බ ගන්නවත් ආයෙව ඕන නැහැනේ. මහන්සි වෙන්න ඕනේ නැහැ. අයි හම්බ ගන්න ඕනෙම නැහැ. ඒ පුතේ ඊදක් ගහන්න තමයි මොකක් හරි විදියක් හොයා ගන්න ඕනේ. ඒක දැන් පුතේ සල්ලි කාලේ යන තියෙන වැඩේ. හරිද? මහත්තයෝ සල්ලි කාදෙන් දින ප්‍රශ්නේ මොකද පුතේ? සල්ලි ඇති වෙන්න තියෙනවා. හරිද? අම්මෝ ඇති වෙන්න තියෙනවා. වියදම් ගන්න විදියක් නැහැ. හරිද? ඒකවල පුතේ අපිට තමයි නේද සල්ලි නැත්තේ. ඔව්. දැන් සල්ලි නැහැ. නැහැ කමක් නැහැ. හරිද? එතන පුතේ මේ ගොඩ පුතේ ඇති තරම් විවේක කාලය තිබ්බා. මෙයාට ඇති තරම් ධනයක් තිබ්බා. සල්ලිත් තිබ්බා. මෙයාලා පුතේ ඒ සල්ලි සහ ඒ විවේක කාලය විවිධාකාරයේ වූ අලුත් අලුත් දේවල් නිපදවන්න කලාත්මක සහ විද්‍යාත්මක පැතිවල අලුත් අලුත් දේවල් නිපදවන්න මෙයාල පුතේක යොදාගත්තා. හරිද? ඒ සල්ලි සහ ඒ තිබ්බ ධනය මෙයාල පුතේ සල්ලි වියදම් කළා. පොසත්තු සල්ලි වියදම් කළා. එක එක විද්‍යාඥයන්ට, එක එක කලාකාරයන්ට ඔයාලා මගේ ප්‍රතිමාවක් හදන්න, මගේ චිත්‍රයක් අඳින්න. හරිද? මගේ දේවල් මේ විදිහට අලුත් නිපැයුමක් කරන්න අපි ඔයාලට සල්ලි දෙන්නම්. ඇති වෙන සල්ලි තියෙනවා. ඉතින් පුතියල මිනිස්සුත් හැදුවා. ඔන්න පුතේ පුනුහුදයක් ඇති වුණා. අපිට කොන්ස්ටන්ටිනෝපලයක් ඕනේ. අපිට අපේ දේවල් තියෙනවා. හරිද? අපේ යංග සූත්‍ර තියෙනවා. අපි කලින් ඉඳලා දැන් අපි ගොඩක් මේවයි. හරිද? අපි ගොඩක් තැනක ඉන්නවා. අලුතෙන් හිතලා අර ලකුණු වැඩි කරගත්තා වගේ සමාජය පුතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. හරිද? සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉස්සෙල්ල පුතේ ගල්වල චිත්‍රයන්ද මිනිස්සු දැන් අඳිනවා ලස්සන පේන්ටින්ස්. හරි? ලස්සන මේ කැන්වස් වල ලස්සන වෙදි වල මොනාලිසා චිත්‍ර අඳිනවා. මොනාලිසා අදහත් පුතේ උතුම වටකමත් කියලා චිත්‍ර. හරිද? පුදුම වටකමත් කියන චිත්‍ර. කාලය පුතේ මේ බර කලත්ව වලින් ගිහපු මිනිස්සු ඊට පසු කාලෙක මොකද උනේ? වාහන් නිෂ්පාදනය දක්වා දියුණු වුණා. මොකක් හින්දාද? මේ පුතේ පුනහුදේ හින්දා. යුරෝපානු පුනහුදේ හින්දා. හරිද? පුතේ කාලයක් තිස්සේ වෙදකම් කරගන්න බැදුව මැරිච්ච මිනිස්සු හරිද පුතේ අලුත් ශල්‍ය වෛද්‍ය උපකරණ හොයාගෙන අලුත් බෙහෙත් හොයාගෙන ජීවත් වෙන්න පටන් ගත්තා. පළල එකක් එකතු කරගෙන හුස්ම ගන්න පටන් ගත්තා. මොකක් ඉන්නද? පුනහුදේ හින්දා. මේ වගේ පුතේ අලුත් අලුත් දේවල් නිෂ්පාදනය වුණා. යුදෝපය පුතේ එක අඩියක් නෙමෙයි අඩි දහස් ගාණක් ඉස්සරහට තිබ්බා. ඉතින් පුතේ මේ අඩි දහස් ගාණක් ඉස්සරහට පොඩි කාලයක් ඇතුළත තියෙනවා කියන්නේ ශ්‍රීක දියුණුවක් අත් කරගන්නවා. පුතේ මේ ශ්‍රීක දියුණුවක් අත් කරගන්නවා කියලා කියන්නේ මොකද්ද? පුන උදයක් වෙනවා. අන්න මහත්යෝ තේරෙන්න ඕනේ. හරිද? අන්න තේරෙන්න ඕනේ. කාගනා තුනේ මතක තියාගන්න තියෙන්නේ ඇයි පුන උදයක් උනේ කියලා පැටියෝ. මහා මාදුවක් නෑ ඉතිහාසයේ බලන්න. හරි ලේසි නේද? පළවෙනි කාමයේ තමයි පුතේ ඒකොල්ලන්ට ඇති වෙන්න සල්ලි තිබ්බ. අපි ඒක පටන් ගමුකෝ මුලින්ම. සල්ලි තිබ්බ කාටද? ධනය සහ අපි කියනවා මේ වෙළදාම දියුණු වීම සහ ධනවතුන් බිහිවීම. හරිද? මොකක්ද පළවෙනි එක? වෙළදාම දියුණු වීම සහ ධනවතුන් බිහිවීම. කොහෙද? ඉතාලියේ. ඉතාලියේ සංඛ්‍යාදේව විටියා එයාට පුතේ ඇති වෙන කාලය තිබ්බා. එයාල ඇති වෙන සල්ලි ඊදක් කරලා හරිද අලුත් අලුත් දේවල් හදන්න කියලා කිව්වා. ඉතින් දෙවෙනි කාරණේ මොකද්ද? කොන්ස්ටන්ටිනෝපලය එමෙත කොන්ස්ටන්ටිනෝපල් නගරය මුස්ලිම් වරුන්ටත් කර ගැනීම හෝ කොන්ස්ටන්ටිනෝපලය තුර්කීන් විසින් යටත් කර ගැනීම මටත් හරි දැන් කියලා. හරිද? තුර්කීන් විසින් යටත් කර ගැනීම. අන්න පුතේ දෙවෙනි කාමනේත් හරි. තුන්වෙනි කාමනේ මොකද්ද? පැරණි ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල පොත් කියවා. අම්බෝ හයි ලොකු වාක්‍යයක් නෑ. හරි ලොකු නෑ. මොකද්ද? පැරණි මත කියන පැරණි ගීක සහ ගීක නෙමෙයි ග්‍රීක. හරිද? ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරවල පොත් කියවා බුද්ධිය වර්ධනය කර ගැනීම. අනේ පුතේ ඕක හරි දිගයිනේ. අපි ඔකට ලස්සන වචනයක් කියමු. අනේ ඕක හරි දිග වැඩි. අපි ඔකට කියමු බුද්ධි ප්‍රබෝධය. බුද්ධි ප්‍රබෝධය. බුද්ධිය ප්‍රබෝධමත් වෙනවා. බුද්ධිය වැඩි වෙනවා නේද? අර පන්තියේ පළවෙනිය ගන්න එක්කනට ටිකක් බුද්ධිය වැඩි නේද? එහෙනම් පුතේ පල්ලෙහැම් මේකේ කමෙන්ට් එකක් දාගෙන යන කවුද පුතේ පන්තියේ පළවෙනිය ගන්න කියලා. හරිද? විගමතේද බුද්ධි ප්‍රබෝධය කියලා. හරි. එතකොට කාහනා තුනයි බුද්ධි ප්‍රබෝධයයි කොන්ස්ටන්ටිනෝපලයේ තුන්වෙනි පත්තර ගැනීමයි තුන්වෙනි කාරණා තමයි පුතේ කලාත්මක මේ සොයි
මේ දෙනදාම් දිනවීම සහ ධනවතුන් බිහිවීම. ආ මොකද යුදෝපාවන පුනහුදේට. හරිද? පුනහුදේට හේතු වුණේ ඔන්න ඔය ටික. හරි. ඔන්න පුතේ ඊළඟ කතාව. අපි දැන් කතා කරන්න ඕනේ එක එක දේවල් අලුත් දේවල් හදලා තියනවා මිනිස්සු. හරිද? ඉතින් මහත්තයෝ අපි මේ දේවල් ඊළඟ වීඩියෝ එකේ කතා කරමු බැටියු. හරිද? දැන් ඔයාලට මහන්සියෙන් දැන් ටක්කාල දුවලා ගිහිල්ලා ක්‍රිකට් පාරක් දාලා නේද කට්ටියත් එක්ක එකතු වෙලා සෙල්ලමක් කරලා හැංගි මුත්තු හැංගි ලොකුන තරග හැංගියෝ කියලා ඒ වගේ වැඩක් කරලා මමත් හරි ගමන්නේ ගිහිල්ලා එන්න. අපි පුතේ එකට කතා කරමු මේ පාඩමේ ඊළඟ කෑල්ල. හරිද? ඒනම් පුතේ සුබ දවසක්.